කන්න පෑන්න දැක්කනේ. මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔන්න ඉතින් සුපුරුදු විදියට අද දවසේ තැමතුමක් ලබා දුන්නා රාජංගනේ යායට ප්‍රදේශයේ නිවසකි. නිවස අයිනේ විශාල නාගයෙක් රැඳිලා ඉන්නවා කියලා. එහෙමනම් යමු මේ නාගයව ඉවත් කරලා දෙන්න. විශ්වාස කරන්න වහිනවා කිව්වා. ඒක අර ඔයගොල්ලෝ ආපු නිසා මේක තහවුරු කරගත්ත නැත්නම් තමයි ගොල්ලන්ගේ ආරක්ෂාව තමයි වගේ ලොකුසත් දෙටි පොඩි එක්කනේ. හැබැයි මේ ඔළුව නම් දෙක අපේමනේ පොඩි වල. හොඳටම විශ්වාසයි මේ සර්පෙ හිටියා කියලා. හිටියා හිටියා. මම මේ කෝපියෙන් එහාට මෙහාට ගන්නකොට උඩට ගියා. මම දැන් කතා කරනකොට අර අපේ ගෙවල් ළඟ මල ගියක් වෙලා. ඒකේ අවසන් කටයුතු කරානේ. මේ මම ඒ වෙලාවේ මේ කනත් තිතියි. පේන්නේ නැන්නේ අයින් කරලම් තව බලන්න. අයින් කරමු නේද? මං කිව්වා උග කර ගහන්න එපා ඒත් පාන. නෑ ඉතින් එහෙම තිබ්බට ප්‍රශ්නයක් නෑ. සතුටු ඉතින් ඔයගේ රැඳිනවා. ඔව්. දැන් අර බිම මට්ටමේ පොර උඩලේ තියෙන. ඈ ඒක ඉතින් අර කොහොම හරි ආධාරක තියෙනවා නේද ගොඩේ. හා මේ සිතු මම බය වුණා මම උන්න නැග කරා. මේක තැන් වල අයින් කර තිබ්බා. සාමාන්‍ය අඩි 5ක් විතර ඉතුරු කොටස නේද? යන්නේ ගෙත මන්ද. දැක්කද?
ඒක තමයි මම ඉදත් කිව්වේ. නැත්තම් ආයෙ ආයෙ ඇවිල්ලා සතුරු හැවේ ගොඩක් වෙලාවට ණයෙක් ගෙනන් අර පර්සල් ලකුණ තියෙනවා පේන්නේ. දෙවනි වතාවටත් හැව ඉවත් කරන්න ඉන්නේ. ඔව් නේ. ඔව්. ඔව්. දැන් මේ මෙයාගේම හැවක් වෙන්න ඇති අරක. ඔව්. ඕ. දැන් මේ තාත අයින් කරලා දෙන්න ආවේ නැත්නම් ඊට අත හිතේ. ආ ගේගෙන ඔව්. ඔව් නේද ණයෙක්ව තමයි ඉන්නේ. ඔයා ගන්න බෑනේ අස්ස රින්ගන් ඉන්නකොට. මේ තාත මේ ඇරයන්ඩ අවශ්‍ය නැන්නේ. වත්තර ඔව් මේ. ඔව් ගොඩේට දාම්. ඔව් වත්තක ඉන්නවා නම් හරිම හොඳයි. හරි නේ. ඔව් කොච්චර ලොකු සේවයක් වෙනවද මේ ගොල්ලන්ගේ. බය වෙන්න එපා මේ සත්තු එහෙම පැන පැන කන්නේ නැහැ. පෑගුණොත් නම් හිරිහැරයක් වුණොත් සමහරලාට හපා කෑමක් කරන්න පුළුවන්. මොකද දැන් මේගොල්ලෝ මේ ගැරන්ඩි වුණාට හපනවා. හා විසක් නැහැ. කිසිම ආකාරයක විසක් නැහැ. හැබැයි මේගොල්ලන්ගේ මේ දත්වල තියෙනවා බැක්ටීරියා විශේෂ. හපා කෑවොත් බැක්ටීරියා නිසා සමහර වෙලාවට තුවාල ආසාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් සර්ප විසක් නැහැ. සර්ප විසක් නැහැ ගැරඩියක්. සාමාන්‍ය තරුණ වයසේ සතෙක් තමයි. සාමාන්‍ය ගැරඩියක් අඩි 10කට වඩා වර්ධනය වෙනවා. දැකලා තියෙනවා නේ ගොඩාක් දිගයි. මට තවම දැකලා දෙනවා අඩි 12ක් විතර දිග වෙලා ඉන්න සතු. දැන් මෙයා සාමාන්‍ය අඩි 7ක් විතර වගේ ඉන්න මෙහෙම වුණාට. ගැරඩි දිගයි. ලංකාවේ ඉන්න සර්පෙන්ගේ තිබුරා ඇරුණාම ඊළඟට මේ විශාල වෙන සතා තමයි ගැරඩි. කළු පාට එක්කෙන ආක්‍රමණ තිබ්බ වාඩු. පහ පාට එක්කෙන ටිකක් අපන ගතිය වැඩි. හැබැයි ඉතින් මේගොල්ලන්ට හිරිහැරයක් නැත්තම් එහෙම හපා කන්නේ නැහැ. දැන් බලන්නකෝ මේ. දැන් බොහොම අමාරුවෙන් ඉන්නේ. හේතුව තමයි දැන් හැවාරින් ඉන්න කාලේනේ. බලන්නකෝ ඇස් දෙක පේන්නේ වෙනදා වගේ. කිරි පාට වෙලා තියෙන දැන් මේක මේ ඇහි කාච කොටසත් ගැලවිලා ඉවත් වෙනකන් පෙනීමක් හරියට ලැබෙන්නේ නැහැ මෙයාට. ඇත්තටම මේ කාලෙදි මෙයා ආහාර ගන්නෙත් නැතුව හැංගිලා ඉන්නේ. මේ හැම කොටස යනක ඕ ගලවල ඉවත් වෙනකන් ওই විදිහට ඉන්නවා එකම තැනකට වෙලා.
මම ඇත්තටම දැන් අපි මේ ණයෙක් කියලා විශ්වාස කරලානේ මෙතන මේ අයින් කරේ. නැත්තම් මේ සතාට මෙතන ඉන්න දෙන්න ඕන ඇත්තටම. ඒක නැත්තම් මෙයාට කරන ලොකු අසාධාරණයක්. දැන් මෙයා සමහර වෙලාවට එළියට යවුවහම මේ ඇස්පේ නැති ඉන්න මොකටි වගේ සත්තුන්ගෙන් හානි වෙනවා. බලන්නකෝ තේරනවා වගේ අහන්නේ. පව් ඉතින් හරි අහිංසක සත්තු. මේගොල්ලෝ ලොකු කාර්යභාරයක් පරිසර පද්ධතියක කරනවා. අර පරිසර සමතුලිතතාවයට ලොකු දායකත්වයක් දෙන සත්ත්ව කොට්ටාසයක් තමයි සර්පය කියලා කියන්නේ. අපි මෙයාට රැට්ටිස්නෙක් කියලා නේ කියන්නේ. මීයන්ව ආහාරයට ගන්න සර්පය. අපිට කරදරයක් වෙන මීයන්ව පාලනය කරනවා. ඒකයි සර්පෙන්ගේ තියෙන වටිනාකම. කන්න පෑන දැක්කනේ. දැන් මම විස නැති සතෙක් නිසා තමයි මෙහෙම අල්ලන්නේ. විස සත්තු මෙහෙම අල්ලන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ යන්න බෑනේ. විස සහිතයි සෙනිකව විස දලක් වැදුනොත් විස ශරීරගත වීම වෙනවා. ඉතින් මේ සත්තුන්ගෙන් එහෙම බලපෑමක් නැති නිසා තමයි මම මෙහෙම නිදහස් සතින් අල්ලන්නේ. පරිවියෙම හදනව නේද? ආ ඒ නිසා තමයි මේ සර්ප වෙන්නේ. ඔව් ඔව්. බිත්තර ගෙදිනවා, පැටව ගෙදිනවා. ඔව්. ගහන්න එපා. කෝටුවක් හරි අරගෙන කොස්සාරි අරගෙන තට්ටුවක් දාන්න. එතකොට ඇදිලා යයි. බෝම් තෙල් පෙට්‍රල් වගේ දේවල් නම් කිට්ටු කරන්නත් එපා මෙයාලට. පොඩි පිම්බින ගතියක් තියෙනවා. හැම එකයි පෙනුම එකයි සාමාන්‍ය මේ වගේ කොලර මෙන්න මේ හිස මත මේ තියෙන මේ ස්වභාවය අනුව තමයි වෙනස් වෙන්නේ. මෙයා මම මේ අල්ලලා බලද්දි මම එකක් කිව්වා ගැරන්ටි කියලා. මෙතන තියෙනවා නේද? ඔව් මේ ණයෙක්ගේ නම් පැහැදිලිවම මේ අලුත් හැවේ මේ ප සලකුණ තියෙනවා. පැහැදිලිවම පේන්න තියෙනවා ඡායාව වගේ. මේක මම ගත්ත ගාම කිය දැන් මෙතන කොටස මේ හානියක් වෙලා නැහෙනි. හැබැයි ඒත් එක්කම හරියටම තහවුරු කරගන්න බෑ. මොකද සමහර ණයි ඉන්නවා හොසලකුණ නැති අය. හා හා. එහෙම සර්පිය මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා හරියටම සතා අරගෙනම තමයි තහවුරු කරගන්නේ. නමුත් මේක හැව දැකපු ගමන් මට සැකේ තිබ්බා මෙයා ගැරන්ටි එක වෙන්නේ නැති කියලා. දැන් තරංග නැතගේ හරියටම දැක්කා. අද එයාම වෙන්නේ නැති වෙනං එදත් ඉන්නේ නැද්ද? නෑ නෑ. ණයක් හම්බෙන්නේ. මරුවා. ආ යන්නේත් නෑ. සත්පීටි මරන්න අවශ්‍ය නැහැ. ඒ වෙලේ මේ දා ගයිද වයෙන්. ඔව් වනිනවා නෙන්න විදියක් නැහැ. ඒකයි මොකද රැටලින් ගත්තොත් ඒ කාමරේකට. දයත්‍රෝම අස්තරින් ගන්න ඉන්නකොට එන්නේ නැහැ සතා. නේද? එහෙම ඉන්න දෙන්න තිබ්බේ මොකද දැන් ඒ වෙලාව අර තදින් වහින නිසා එන්න විදියක් තිබ්බේ. අපරාධේ වැස්ස තමයි ඉතින් සතාගේ ඉරණම තීරණය කරන්නේ. නැත්තම් එනවා මං අනිවාර්යයෙන් රෑ 12ට හරි එනවා. හා එන්න විදිය නැහැ. මං මල්ලලා මල්ලි මොකද කරන්නේ? කොළු ඉතින් ආපෝ නිදස් කරනවා කැලේ. එහෙමද? අර මම කරන්නේ ඇත්තටම මේ දැන් මේ සත්තුන්ගෙන් ඕගොල්ලන්ට වෙන හානිය වළක්වනවා. ඔයගොල්ලෝ අතින් සතාට වෙන හානිය වළක්වනවා. ඒ දෙපාර්ශවයටම සාධාරණයක් කරන එකයි කරන්නේ. නැවත ඉතින් ආපෝ විල්පත්තු කැලේට ගිහින් නිදහස් කරනවා. හරියනක් අපි ගිහින් එන්න. ආයෙත්. මේ ටික ආපෝ උදාරාගන්න. ඒක නෝ.